ඔන්න අපි එහෙනම් අදත් ආරම්භ කරන්න හදන්නේ BP Kids. ඉතින් ඔන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චයිනි. කොහොමද? හොඳයි. හොඳයි. ඒක තමයි චයිනිත් එක්ක තමයි අපි අද ඉතින් ඔන්න අදින්න හදන්නේ. ඉතින් දැන් මේ වෙනකොට අපේ channel එක ගත්තු BP Kids තාම ජනප්‍රියයි. අපේ TV එකෙන් බලනවා, YouTube බලනවා හැමෝම දැන් ගොඩක් වෙලාවට මේ channel එක කර YouTube බලපු ගොඩක් අය දැන් මේ දිහා බලලා අර ෆෝන් එක වෙනුවට දැන් තමයි DP Kids දාලා දෙනවා. ඉතින් පුංචි අයට අනුතර දෙවල ඉගෙන ගන්න නේද? ඔයත් අඳිනවද? ඔව් අඳිනවා. ඒක තමයි. ඉතින් ඒ නිසානේ මේ වැඩසටහන එකතු වෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි කියන දෙන්න හදන්නේ මේ චයිනි වගේ චුට්ටිම චුට්ටි මාන් වෙක අඳින්නේ හදන්නේ නේද? මාන් වෙක අඳිනවද? හා බලන්න ලස්සනද නේද? හරි. එහෙනම් අපි අඳින්න අදිමු ඉස්සෙල්ලම මාර්ගකරණ මහන්සි පැන්සලකුත් පාවිච්චි කරන ලේසියෙන් අපිට පුළුවන් ටග් ගාලා අඳුරගන්න. මෙන්න මෙහෙමයි කරන්නේ. මම ඔයාලට පැන්සල දෙනවා මේක ඇතුලේ. ඉස්සෙල්ලම මෙන්න මෙහෙම හැඩයක් ඇඳ ගන්න. පුළුවන් බලන්න පැන්සලෙන් අඳින්න. මේ වගේ හැඩයක් ඈ බලන්න. ආ හරි. කැමරේ කැමරකට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ රවුම අපෙන්ද ගත්ත නේද? හරි. ඔන්න යනකට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ එන්න දැන් පෑන ගන්න. පැන්නෙම ගන්නකො. කලවණු ටිකත් එක. හරි. ගලවුවා නේද? ගලවලා අපි ඉස්සෙල්ලාම මෙතනින් දැන් අඳගත්තනේ. අඳගත් එක උඩ මේ මාළුව අපිට තවන්න හදා ගන්න පුළුවන් වැදුණු හැඩේ. ඔන්න ඔහොම අපිට පුළුවන් හැඩේ මෙන්න මෙහෙම ඇඳ ගන්න. බලන්න පුළුවන්ද කියලා? අන්න හරි. හරි. Yes. නියම. ඊට පස්සේ දැන් මෙතනින් අපි පොඩ්ඩක් උඩට මෙහෙම කරනවා. අන්න හරි. නේද? ටක් උඩට යන්න. අන්නලා ඊට පස්සේ අර අපි පැන්සලෙන් ඇඳපු තැනට මෙන්න මෙහෙම පාත් කරනවා. ඉතින් නවත්තන්නේ නේද? අන්න හරි. ඊට පස්සේ අපි යාගේ මාළුවගේ හැඩේ මෙහෙම පොඩ්ඩක් මෙහිට ආයි ගන්නවා. නේද? අන්න මෙහෙමද? රයිට්. හරි. ඊට පස්සේ අපි මාළුවගේ අර වල්ගෙන්ද නේද ටිකක්. ඒ හරියට අරගෙන වල්ගේ කොහොම වල්ගියක් අපි මෙන්න මෙහෙම අඳින්න බලන්න. හරි අඳගන්න. දැන් අපිට පුළුවන් ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩි රවුමක් මෙහෙම වල ටිකක් දාන්න බලන්න. ටිකක් දුරට ආරියට හරි. දැන් පල්ලෙහා තොරණක් අඳිමුද මෙහෙම? මෙහෙම එකක් අඳින්න බලන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ වලලා ආයෙ ටිකක් මෙහෙම අඳින්න. නේද? හරිද? ඊට පස්සේ අපි ආයෙ අර වලල මෙතෙන්ට ගන්න තුව මෙහෙම එකක් අඳින මෙතෙන්ට වෙනවා. බලන්න. Yes. ඊට පස්සේ අපි මෙතනින් ආයෙ මාළු වගේ මේ වලල ළඟට යනවා. බලන්න. හරි. නියමයි. චෝ නේද? ඊට පස්සේ මෙතනින් මේ වරලට මේක සම්බන්ධ කරනවා. හරි නේද? හරියට හරි. ඔන්න අපි ගන්න. දැන් අපිට පුළුවන් එයාට මෙහෙම ලස්සන කාටක් දාන්න. බලන්න. දැසිය හැක්කුත් දාමු මේ පැත්තේ මෙහෙම හැක්. ඔන්න හැක්කුත් දැන්. ඊට පස්සේ අපිට පුළුවන් එයාට මෙහෙම ඔන්න ඔහොම යගේ ලස්සන කලර්ස් තියනවා නේද මාළු වගේ. එක එක ලස්සන මාළු ඉන්නවනේ ඔහොම. අඩයක් අඳ ගන්න පුළුවන්. මෙහෙම අඳින්න පුළුවන්. ඊට පස්සේ කලර්ස් දාන්න අපිට මෙන්න මෙතනින් මෙහෙම හිකුත් තව ඉඳ කරලා අඳ ගන්න පුළුවන්. ඔන්න ඔහොමත් අඳ. හරි. ඊට පස්සේ ඔයා දැකලා තියෙනද මෙතනින්ුත් මෙහෙම වරලක් තියෙන ඔයාගේ? අන්න ඒ වරලත් අපි අඳ ගන්නවා. ඔන්න හොඳට බලන්න පුළුවන්. දැන් මාළුවෙක් ගත්තට පස්සේ මාළුව හොඳට දැන් දැක ගන්න පුළුවන්. මාළුව අඳින්න හොඳට මාළුව බලන්න ඕනේ නේද? මාළු ගෙනාවම ගෙදරට නේද? ඔන්න හරි. ඊට පස්සේ අපි අපිට මෙතනින් පුළුවන් ආයෙ මෙන්න මෙතන අපි අඳගත් තැනේ ඉඳලා ලස්සන මෙහෙම වරලා වරලේ අර ලස්සන වර්ණ තියෙන එකක් අඳින්න. මෙතන ඉඳලා මෙහෙම පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපි මේක සම්බන්ධ කරලා අපිට ඒ ලස්සනට ඒ වරලා ලස්සනට මෙහෙම එයාගේ පාට කරගන්න ලයින් එකක් අඳගන්න පුළුවන්. මේ හරිනුත් ඒ කලර් එකක් දාන්න අඳ ගන්න පුළුවන්. නේද? ඇන්ද ලා අපි මෙතන ලස්සන නිල ලයින් එකක් ඉදිරියට කරමුද මෙතන. මෙතන නුත් එහෙම ලයින් එකක් මෙහෙම
තව පාටක් එක ලස්සන වරල් තියෙනවනේ යාලි නේද ලස්සන වරල් තියෙනවා ඔන්න අපි එකක් මේ කළු කරනවා මේ හැටි මේ හැටි ටිකක් මෙහෙම ඩාර්ක් කරලා ගමු එකක් ලස්සන කළු පාටක එකකට තියෙනවා හරිද හරි ඇන්ද නේද හරි ඊට පස්සේ අපි මෙතන මේ පාට එකතු කරමු මෙතන මේ වරල් හරි දැන් අපි තව මෙහෙම බලන්න කරන්න පුළුවන් නේද මේක ඩාර්ක් කරගමු ලස්සනට මේක තව ටිකක් ඩාර්ක් කරමු මෙතන මේක තව ටිකක් කළු කරගමු ලස්සනට කළු පාට වැඩි කරගමු ඉන්නේ පැත්ත මේ මේ පැත්තේ තව වරලක් තියෙන අපි එකක් තියෙන දෙකම පොඩි එකක්. හරි. හරි නේද? ඔන්න අපි ලස්සනට මාළුව ඇඳගත්තා නේද? අපි පාට කරමු දැන් මාළුව. අපි මාළුව ලස්සනට දැන් පාට කරමු. अंदर එළුමක් තියෙන මේ වැඩසටහනට මම හිතන්නේ අපිට දිරි කාලයේ ගොඩක් ජනප්‍රිය වෙන වැඩසටහනක් වෙයි DP Kids Chat අරින්ද නේද? ඕ ළමයිගේ ආසම වැඩසටහන වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි මේ වැඩසටහනෙන් සමු ගන්නවා. ඒක මතක් කරන්න ඕනෙටත් පුළුවන්. චයිනි වගේ මෙතෙන්ට එන්න කැමති නම් අපිට කතා කරලා අපේ දාන්න කමෙන්ට් එකක් අපි කැමති වගේ අඳින්න කියලා. නේද? जय वीवा oh.